අපේ ගෙදර ලයි් YouTube චැනල් එකට මගේ යාලුව සියලු දෙනාම ආයිබෝවන් කියලා මම පිළිගන්නවා. අද මම පහසුවෙන් වටලප්පා එකක් හදන වීඩියෝ වලට කියලා දෙනවා. එහෙනම් බලමු අපේ වටලප්පා වලට මොනවද ගන්න කියලා. මම මෙතන අරන් තියෙනවා කිතුල් හකුරු, උකු පොල් කිරි, බිත්තර, සාදික්කා. මෙතන තියෙනවා කුරුඳු පොතු, කරාබු නැටි, හරඳ මුංගු කොටලා අරගෙන කුඩු, කජු, වතුර. දැනටමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟට අපේ අලුත් වීඩියෝ බලන්න මේ සීනුවත් ප්‍රෙස් කරන්න. මම මේ භාජනයේ තමයි වටලප්පන්ගේ ස්ටීම් කරගන්නේ. ඒක මම බටර් ටිකක් ගාලා ලෑස්ති කරලා තියෙනවා. මම දැන් හකුරු එක දිය කරගන්නවා. අපි වටලප්පන් වලට හකුරු ගන්නකොට මේ වගේ හොඳ කිතුල් හකුරු ගන්න ඕන. නැත්නම් අපි වෙළඳ පොලේ සීනි මිශ්‍ර හකුරුත් තියෙනවා. අපි ගන්නකොට හොඳ කිතුල් හකුරු හොයලා තමයි ගන්න ඕන. මම මේ ටික දැන් ලිපේ තියලා චුට්ටක් දිය කරගන්නවා. වතුර මේස හැන්දක් විතර වගේ දාලා තමයි මම මේක ලිපේ තියන්නේ. මේ ටික උණු වෙනකම් උණු කරගන්නේ නැහැ. දිය වෙනකම් චුට්ටක් ලිපේ තියාගන්න. මේකට වතුර මේස හැන්දයි දාගත්තේ. දැන් මේ ප්‍රමාණයට අපිට දිය වුණාම ඇති. දැන් අපි හකුරු මිශ්‍රණය නිවෙන්න පොඩ්ඩක් පැත්තකින් තියනවා. මේ ටික පැත්තකින් තියලා මම බිත්තර ටික බීට් කරනවා. මම දැන් බිත්තර ටික බීට් කරනවා. බිත්තර ටික මේ භාජනයට දාලා මේ විස්ට් එකක් වගේ එකකින් උනත් බීට් කරගන්න පුළුවන්. මම බීටර් එකෙන් තමයි බීට් කරගන්නේ. මං හකුරු වලට පොල් කිරි මිශ්‍ර කරගන්නවා. පොල් කිරි ගන්නකොට උකු පොල් කිරි තමයි අරගෙන තියෙන්නේ. මේ ටික මම මේ විදිහට දාලා කවලම් කරගන්නවා. දැන් හකුරු ටික මිශ්‍ර වුණා ඇති. මම දැන් බිත්තර මිශ්‍රණයට මේ ටික එකතු කරගන්නවා. එකතු කළා මම ඒකත් බීටරෙන් පොඩ්ඩක් බීට් කරගන්නවා. දැන් මම වටලප්පා මිශ්‍රණය මේ භාජනයට පෙරා ගන්නවා. මම සාමාන්‍ය ලිපේ තමයි මේක ස්ටීම් කරගන්නේ. ඔයාලට උනම් අවන් එකේ උනත් මේක කරගන්න පුළුවන්. අපි වටලප්පා මිශ්‍රණය දානකොට පිරන් ටිකක් අඩුවෙන් තමයි මිශ්‍රණය දාගන්න ඕන. මම දැන් වටලප්පන් එක ස්ටීම් කරන්න වතුරක ලිපේ තියලායි තියෙන්නේ. මේකට මම දැන් සුවඳ කුඩු එකතු කරනවා. මේ සුවඳ කුඩු මං හදාගත්තේ කරඳ මුංගු, කරාබු නැටි, කුරුඳු කොටලා අරගෙනනේ. මේ කොටලා ගත්තාම මේක හලලත් ගන්න ඕනේ. නැත්නම් මේ කෑලිය වුණාම සමහර අය කන්න අකමැතිනේ. ඒ ටිකත් මම මෙහෙම දාගන්නවා. ඒකට මම සාදික ටිකකුත් ග්‍රේට් කරලා දානවා. තාලේ ටික චුට්ටක් මිශ්‍ර කරනවා. මම දැන් හීනෙට කපාගත්ත කජු තියෙනවනේ, ඒ ටිකත් එකතු කරනවා මේකට. අපි දැන් වටලප්පා මිශ්‍රණය ස්ටීම් කරගන්න කලින් ඇල්මිනියම් ෆොයිල් එකෙන් මේ විදිහට කවර් කරගන්නවා. මේ විදිහට වටේට හොඳට කවර් කරගන්න ඕනේ යටටත් එක්කම. මේ විදිහට කවර් කරලා මම අපේ නටන වතුරකින් මේක තියනවා. අපි දැන් වතුරේ නටනවානේ. එහෙනම් අපි වටලප්පන්ගේ ස්ටීම් කරගමු. මේ කූලින් ට්‍රැක් එක ඉස්සලා දානවා. මේ වෙලාවේ ලිප පොඩ්ඩක් අඩු කරනවා ගොඩක්. මොකද මේක රස්නේනේ. විනාඩියක් විතර වැඩි ගින්දරේ තියලා ඊට පස්සේ අපි මද ගින්දරේ තමයි මේක විනාඩි 45ක් ස්ටීම් කරගන්නේ. දැන් මම වටලප්පන් මේක විනාඩි 45ක්
ස්ටීම් කරගත්තා. දැන් ලිපෝ කළ චුට්ටක් වෙලා මෙහෙමම ලිපේ තියෙනවා. එහෙනම් දැන් අපි මේක ලිපෙන් බාගමු. දැන් චුට්ටක් නිවිලා තියෙයි. එහෙනම් බලමු අපේ වටලප්පම් මේක කොහොමද කියලා. මේ තියෙන අපේ වටලප්පම් එක. මේක මම විනාඩි 45ක් ස්ටීම් කරලායි ගත්තේ. අපි මේක අවන් එකේ හදනවා නම් සෙල්සියස් අංශක 180ට විනාඩි 30-35ක් තිබ්බහම ඇති. අපේ වටලප්පම් එක හොඳටම ඇවිල්ලා තියෙනවා. මේ යා බබල්ස් එහෙම හොඳටම තියෙන්නේ. මේ විදිහට හදලා හුරු වුණාම වටලප්පම් එකක් අවශ්‍ය වෙලාවට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා ඔයාගේ දැනුම ටිකක් හරි වැඩි වුණා නම් මගේ ඊළඟ වීඩියෝ එකත් බලන්න. අපේ ගෙදර ලයිෆ් channel එක subscribe කරන්න. ඊළඟට ඒ ළඟම තියෙන සීනුවත් press කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න. මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.